එතකොට අපිට එදා අපිට එදා දවසේ දුන්නනේ පන්ති ප්‍රාන්තරයයි ෆ්‍රීකවන්සි එකයි කියන දෙකම දුන්නා. මෙතන අපි පන්ති ප්‍රාන්තරය කියලා ලියාගන්න ඕනේ. ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක තමයි F විදිහට අපි අඳුන්ලා තියෙන්නේ. එතකොට ඒ පද ගණනේ එකතුව තමයි ඒ දීලා තියෙන සංඛ්‍යා, ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එකේ එකතුව තමයි මෙතන n සමානයි 88 විදිහට ආවේ. ඒ කියන්නේ 12 එකතු කිරීම, 17 එකතු කිරීම, 5 එකතු කිරීම, 14 එකතු කිරීම, 11 එකතු කිරීම, මෙහෙම එකතු කරන් ගියාම එන උත්තරය තමයි 88 විදිහට ඇවිත් තියෙන්නේ. එතකොට මේකේ පරතරයත් මම එතනම ලියාගත්ත ලේසි නිසා 3යි 4යි 5යි තුනට අපි පරතර ගත්තොත් කීයේ කීයේ තියෙන 3ට 1යි 4ට 1යි 5ට 1යි. ඒතර පරතර 3යි ඒතර තියෙන්නේ. ඒ නිසා අපි පරතරේ 3 කියලා ලියාගත්තා. ඊට පස්සේ අපිට හොයන්න වෙලා තිබ්බේ x එක. x එක කියන්නේ මේ පරතරේ අපි මේ මෙතන මේ 3 ඉඳන් 5 වෙද්දී ඉලක්කම් 3ක් තියෙනවා කියවනේ. ඒකේ මැද ඉලක්කම තමයි අපි මෙතන x විදිහට ගන්නෙ. මැද අගේ විදිහට ගන්නෙ, මැද අගේ විදිහට ගන්නෙ. එතකොට ඔන්න 3යි 5යි අතර අපි ඇඟිලි වලින් ගණන් කරලා බලුවොත් 3 4 5 4 වෙනි එක එතෙන්ට එනවා. 6 නම් 7 8 9 නම් 10 11. එහෙම මැද අගේ ටික අපි එතෙන්ට ගත්තා x දක්වා. එතෙන් යනකම් ගැටලුවක් නෑ නේද? අනිතර ගැටලුවක් නෑ නේද? පැහැදිලි ඒ ටික. පැහැදිලි මිස් කියන්න. ඊළඟට අපිට හොයන්න තියෙන්නේ fx ටික. fx වෙනවා කියන්නේ f වැඩි කිරීම x. එතකොට 12 22 තමයි 264 වෙන්නේ. කැල් එකෙන් හදලා බැලුවහම අපිට මේ ගාම හරියද කියලා බලන්න මගෙත් සුළු කිරීම වල අඩුපාඩු වෙන්නත් පුළුවන්. 14 වැඩි කිරීම 19. ඒක 266යි. ඔන්න fx එක එන්නේ මේ විදිහට. 11 16 176යි. 12 13 156යි. එහෙම අපිට හදාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ටිකේ එකතුව. මේ ටිකේ එකතුව ගන්නවා. එකතුවනේ අපි හැම වෙලෙම මේ සිග්මා කියන මේ සංකේතයෙන් අපි දාන්නේ එකතුව කියන අර්ථයෙන්නේ. සිග්මා fx එක තමයි මේ ටිකේ එකතුව. 264යි මේ බලන්න. මේකයි මේ ටික ඔක්කොම එකතු කරගෙන යන්න ඕනේ. එතකොට අපිට එනවා 1126. ඊළඟට තියෙන x වර්ගය. x වර්ගය කියන්නේ x වැඩි කිරීම x. x වැඩි කිරීම x තමයි x වර්ගය වෙන්නේ. එතකොට මේ 22නේ x කියන්නේ. ඒක වැඩි කරනවා 22ෙන්. එතකොට එනවා 484. 19 වැඩි කරනවා 19ෙන්. එතකොට එනවා 361. 16 වැඩි කරනවා 16ෙන්. එතකොට 256 වෙනවා. එහෙම අපි x වර්ගය හදා ගන්නවා. හරි. එතකොට දැන් මේ 4 වරක් 4 16යි. හරි. ඊළඟට අපිට ගන්න ඕනේ fx වර්ගය. fx වර්ගය ගත්තාම අපිට හදා ගන්න ඕනේ හරිය fx වර්ගය කියද්දි ඒකේ තේරුම තමයි f වැඩි කිරීම x වැඩි කිරීම x කියන එක. එතකොට f සමානයි 12යි නම් මේ f කියන්නේ 12යිනේ. x කියන්නේ 22යි. 22යි. 12 වැඩි කිරීම 22 වැඩි කිරීම 22 තමයි හරියටම ගත්තොත් අපිට fx වර්ගය කියලා එන්නේ. මිස් ආයි ස්පෙන්ෂියා කරන්න ඕන. පේන්නද? ෂෙයා වෙලා තියෙන්නේ. තියෙනවා. සිග්නල් නැතුව ගියත් දන්නේ. හරි. එතකොට මෙතෙන් යනකම් හරි නේද? ගැටලුවක් නැහැ නේ. එතකොට fx වර්ගය කියන්නේ f වැඩි කිරීම x වැඩි කිරීම x. ඒ කියන්නේ 12 වැඩි කිරීම 22 වැඩි කිරීම 22. අපිට එහෙම උත්තරේ ගන්න පුළුවන්. 12 22 අරගෙන ඒ 22 ආයෙක 22 න් වැඩි කරාම 5808ක් එනවා. හැබැයි මම ඒකේ තව ක්‍රමයක් කිව්වේ අපි මේ වෙනකොට මෙන්න මේ x වැඩි කිරීම x කියන එක හොයන් ඉවරයිනේ. මෙතනින් x වර්ගය කියලා හොයාගත්ත මේක. මෙන්න මේක. හරි නේද? x වැඩි කිරීම x කියලා අපි හොයාගත්ත x වර්ගය නිසා අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් ওই විදිහට දීර්ඝව වැඩි කරන්නේ නැතුව x වර්ගයේ වැඩි කිරීම f සමානයි මෙන්න මේ fx වර්ගය කියනවා. හරි නේද? මේ x වර්ගයේ වැඩි කිරීම f කියද්දි මේ උත්තරේම තමයි එන්නේ. fx වර්ගයමයි හැදෙන්නේ. පැහැදිලිද දන්නේ නේද ඒක? පැහැදිලිද මිස්? d යගේ හොයන්නේ කොහොමද මිස්? හරි, d යගේ පළවෙනි ගාන්ට අදාළ වෙන්නේ නැහැ මිස්. මෙච්චරයි ඕනේ. d කියන්නේ අපගමනේ වෙන ප්‍රමාණයනේ අපි ගන්න. ඒක පස්සේ හදමුද ඊළඟ ගානත් එක මේක සමීකරණයට ආදේශ කරලා. හරි මිස්. හරි මිස්. එහෙම කරමු.
ඔව් මේකේ උත්තර ටික අරගෙන මේ එකතුව ගත්තා. මේ එකතුව ගත්ත එක තමයි සිග්මා කියන්නේ හැම වෙලේම එකතුවනේ. සිග්මා fx වර්ගය කියද්දී අර හදාගත්ත එක එකතුව පල්ලෙහාට එකතු කරාම 176098ක් වගේ තමයි එන්නේ. සුළු කිරීම වැරදි ඇති මම ගණන් එක්ස්පර්ට් නෙමෙයි. එතකොට මේ මිස් අපිට මේ කැල්කියුලේ කාචි ගන්න පුළුවන් ඇතිනේ. ඔව් කැල්කියුලේ තමයි හදන්න ඕනේ මිස් නැත්තම් අපිට ඉතින් අමාරු ඒ දවසම ගියත් හදාගන්න බැරි වෙයි. ඊළඟට ඔව් ඊළඟට අපි සමීකරණයට ආදේශ කරන්න යන්නේ. දැන් අපි අවශ්‍ය ටික මේ එකතු කරගන්න එකේ තේරුම තමයි සමීකරණයට ආදේශ කරන්න අවශ්‍ය ටික හදා ගන්නවා කියන එක. මේ තියෙන මේක අපිට ඕන වෙනවා, මේක අපිට ඕන වෙනවා. ඊට පස්සේ මෙතන 88 ඕන වෙනවා. ඒ ටික තමයි අපි ඔය හදාගෙන තියෙන්නේ. එතකොට දැන් ඔන්න අපි සමීකරණයට ආදේශ කරනවා. සිග්මා fx වර්ගය අපි හොයාගෙන ඉවරයිනේ. දැන් මේ වෙනකොට මේ මෙතන හොයාගත්තා 17698යි. සෝරි මං ඉස්සෙල්ලා 1 ලක්ෂ ගණන්ක් එක වැරදිලා කියුනේ. 17698යි. ඔන්න අපි ඒක මෙතෙන්ට ආදේශ කරා. හරිනේ සිග්මා fx වර්ගය තමයි එතන හෙව්වේ. ඊළඟට අපිට තියෙනවා මෙතන එකතුව, ෆ්‍රීකවෙන්සි එකේ එකතුව, f එකේ එකතුව. එතකොට 88ක් ආව. ඔන්න අපි ඒක මෙතෙන්ට ආදේශ කරා. ඊළඟට අපිට ඕනේ fx තීරුවේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේක. fx තීරුවේ එකතුව තමයි සිග්මා fx කියලා තියෙන්නේ. ඒක දැම්ම මෙතෙන්ට. ඊට පස්සේ ආයෙත් පද ගන්න අපෙන් ඉල්ලනවා. මේ n කියන්නේ පද ගණනනේ. n එක තමයි 88. ඒකේ වර්ගය. සමීකරණයේ හැම වෙලේම ආදේශ කරනකොට මේක අමතක කරන්න බෑ. ඊට පස්සේ දැන් අපි සමීකරණයට ආදේශ කරලා ඉවරයිනේ. දැන් සුළු කරගන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න කැල් එකෙන් බෙදලා බලන්න. 17698 88ෙන් බෙදුවා. මම මේ අර තේරුම් කරන්න, ඒ කියන්නේ තේරුම් ගන්න ලේසි වෙන ඔක්කොම පුංචි පුංචි සුළු කිරීම එක්ක හැදුවා. දැන් අර තිමිර සොයලා, ජනක සොයලා වගේ එක්ස්පර්ට්ලා හදනකොට ඔකොච්චර පොඩි පොඩි තැන් වලින් සුළු කර කර යන එකපාර හදනවනේ. මම අර පොඩි පොඩි පීවරෙන් පීවර ගත්තා. එතකොට 17698 88ෙන් බෙදුවාම 201.11ක් හෝ ඊට අසන්න ගණක් එනවා ඇති. ඒ වගේ එනවා ඇති. ඊට පස්සේ ඒකෙන් අඩු කරන මේ දැන් අපි ඉස්සෙල්ලාම මේ ඇතුළේ තියෙන ටිකනේ මේ ටිකනේ සුළු කරගන්න. මේක තමයි පළවෙනියටම සුළු කරගන්නේ. අන්න ඒක සුළු කරගත්තා. ඊට පස්සේ වරහන ඇතුළේ ටිකනේ, වරහන ඇතුළේ ටික යද්දි මේක බෙදෙනවා 88ෙන්. ඒක 88ෙන් බෙදලා එහෙමම කැල් එකෙන් වර්ග කරලා මෙතෙන්ට ගන්නත් පුළුවන්. ඔන්න මේ 1126 88ෙන් බෙදලා මම මේ උත්තරේ ගත්තා. ඊට පස්සේ මම මේ වර්ග කරනවා ඊළඟ පීවරෙදි. වර්ග කරාම මෙන්න මේ උත්තරේ එනවා. එතකොට දැන් ඔන්න 201න් අඩු කරන්න තියෙන්නේ අර 201.11න් මෙන්න මේ ගාන තමයි අඩු කරන්න තියෙන්නේ. මේ ටික තමයි අපි එහෙම කියන්නෙත් නෑ. මම හිතන්නේ කතා කරනකොට 201 කියලා කියන්නේ නෑ නේද? ඊට පස්සේ අපිට ඒ ලැබෙන උත්තරේ වර්ගමූලයේ ගන්න ඕනේ. අපි කැල් එකේ නම් 37.53 කියලා ගහලා ටයිප් يعني මේවා කරලා ඒකේ වර්ගමූල සලකුණ එබුවාම මෙන්න මේ වගේ උත්තරයක් එනවා. 6.1ක් වගේ එනවා ඇති. මගේ දෙවෙනි දශම ස්ථානයට ආවේ 1.2 කියලා. ඒක මටත් අහගන්න ඕනේ එහෙම ගැටලුවක් නැද්ද කියලා ආවහම. සමහර අයට 6.11 ආවිත් තිබ්බා. 1.2 එනකොට ගැටලුවක් නැද්ද මිස්සා? මම නම් දන්නේ නැහැ ඒක හරියටම. 6 පළවෙනි දශම ස්ථානයට බැලුවොත් ඒක හරි. අපේ මිස්ලා කියන්නකෝ මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ. ඒ ගාන හදපු මිස්ලා කිව්වනම් හරි. ඒක හදන්නේ 6.12 තමයි. ආ හරි හරි. එහෙනම් හරි ඇතිනේ නේද? හරි. එතකොට 6.12ක් ආවනේ. හරි හරි. එහෙනම් අපි ඊළඟ සමීකරණයට දාලා බලමුද? තව සමීකරණයක් තියෙනවනේ. ඒකට බලමු. ඒ එතෙන්ට තමයි මේ D වලට එහා ටික ඕනේ වෙන්නේ අපිට. එතකොට හරි. දැන් අපිට මේ 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 ටික අපි බලමු. D එක හදා ගන්න ඕනේ අපි කොහොමද කියලා බලමු. D එක හදා ගන්න නම් ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ. මිස් ඇහෙනව නේද? ඇහෙනවා ඇහෙනවා මිස් කියන්න. ඔව් ඔව්. D එක හදා ගන්න නම් ඉස්සෙල්ලාම අපි මේ පන්ති ප්‍රාන්තරයේ මැද හොයා ගන්න ඕනේ.
එතකොට අපිට නිකන් මෙහෙම දකින මේ පන්ති ප්‍රාන්තරයකට නම් අපිට හොයාගන්න පුළුවන් මේ පැත්තට 3යි තියෙන්නේ මේ පැත්තට 3යි. එතකොට මැදට එන්නේ 12 ඉඳන් 14 වෙනකන් තියෙන පන්ති ප්‍රාන්තරේ. එයාට අදාළ මේ x අගේ තමයි මේ තියෙන්නේ 13. ඒ කියන්නේ අර මැද අගේ 12 13 14 මේ දෙන්න අතර තියෙන්නේ 13නේ. ඒ නිසා ඔන්න මැද අගේ ආවා 13 විදිහට. ඊට පස්සේ අපි 13 හොයාගත්තට පස්සේ අපගමනේ වෙන ප්‍රමාණය තමයි මේ d කියන එකෙන් හොයාගන්නේ. d එකෙන් හොයාගන්න අපගමනේ වෙන ප්‍රමාණය. මේ d එකේ ඊතලේ ගහලා තියෙන හරියටම ප්‍රමාණය මේ අන්තිමට ඊතලේ ගහලා තියෙන තීරුව තමයි උත්තර ටික එන්න ඕනේ. මෙතන මේ හදන විදිය තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ 13යි නම් මෙතන අගය 13ෙන් කීයක් අපගමනේ වෙනවද කියද්දි 22ෙන් අඩු කරනවා 13ක්. 22ෙන් 13ක් අඩු කරලා මෙන්න මේ පරතරයෙන් බෙදනවා 3ෙන් බෙදනවා. එහෙම තමයි d එක හොයාගන්නේ. ඒක හරි නේද? මෙතන මේ zoom කරද්දි පේනයිද දන්නේ මම බලමු. බලන්න චුට්ට zoom කරන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ. මං හිතන්නේ පේන්නේ නැතුව ඇති එක. 22ෙන් අඩු කරලා 13ක්. එහෙම තමයි මේ මැද අගේ හොයන්නේ. මිස් කෙනෙක් එවෝනේ මැද අගේ හොයන්නේ. කොහොමද කියලා? 22ෙන් අඩු කරනවා 13. ටීචර් ආයි ආයෙ ටික කියලා දෙන්නකෝ. හරි. අපේ හාමුදුරුවෝ දන්නෙත් නෑ සර් කෙනෙක්ද? නෑ නෑ. පඤ්ඤා සර් හාමුදුරුවෝ. හරි හාමුදුරනේ. ඒ කියන්නේ හාමුදුරනේ දැන් අපි මැද අගේ හොයාගන්න තේරෙනව නේද? මේ 13 හොයාගන්න තේරෙනවනේ නේද? හරි. එතකොට අපි ඉස්සලාම මෙහෙම පන්ති ප්‍රාන්තර ගොඩක් දීලා තියෙනකොට ඒකේ මැද එක හොයාගන්න ඕනේ. මැදිත් මැද පිහිටලා තියෙන පන්ති ප්‍රාන්තරය මොකක්ද කියලා හොයාගන්න ඕනේ. එතකොට බැලුවා මේ බලන්න අපි කපා අර මේ ජනක සර් කියන මේ කපාගෙන කපාගෙන එමුකෝ. ඔන්න දෙපැත්තේ මේ දෙක අයින් කරා. මේ දෙකත් අයින් කරා. මේ දෙකත් අයින් කරා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? 12යි 13යි. සෝරි 12යි 14යි. එයාට හිමි x අගේ කීයද? 13 x අගේ කිව්වේ අපි මේ දෙනා මැද පිහිටන එක. හැම වෙලෙම මේගොල්ලෝ අතර පිහිටන එක. 12 13 තමයි 14 වෙන්නේ. එතකොට මෙතෙන්ට ගන්න මැද අගේ. මෙතනත් බලන්නකෝ. 3යි 5යි නම් එයාගේ මැද අගේ 4. හරි නේද? ඒක හොයාගන්න විදිහ මං හිතන්නේ තේරෙන්න ඇති. එතකොට ඔන්න අපිට මේ හාමුදුරනේ මොන හරි කියන්න ගියාද? නෑ නෑ හරි ටීචර් හරි හරි. හරි. ඊළඟට ඊළඟට අපි බලන්න ඕනේ මේ දැන් d කියන්නේ හැම වෙලෙම අපගමනේ වෙන ප්‍රමාණය කියලානේ කියන්නේ. ඒ කියන්නේ අපි මේ පේලියට අදාළව හොයනකොට 22ෙන් 22 තමයි එතනට x වලට තියෙන අගේ. 22ෙන් මැද අගේ කොච්චරක් අපගමනේ වෙලා තියෙනවද කියලා තමයි බලන්නේ. මේ 13 කියන එක කොච්චරක් අපගමනේ වෙලා තියෙනවද කියන එක. 22ෙන් 13ක් අඩු කරනවා. 22ෙන් 13ක් අඩු කරාම අපිට එනවා 9ක් නේද? ඒ එන 9 බෙදනවා පරතරේ. එතකොට තමයි අපිට හොයාගන්න පුළුවන් එතන මේ d වලට හිමි අගේ කීයද කියලා. එතෙන් යනකම් පැහැදිලිද? මේ 13 උපකල්පිත මධ්‍යයන්ද? ඔව් ඔව්. උපකල්පිත මධ්‍යයන්ට සූත්‍රයක් තියෙනවනේ. ඒ සූත්‍රයට ආදේශ කරාම වෙනවා d සමානයි x වෙන a බෙදීම i. ඒ සූත්‍රයට තමයි ඔය ආදේශ කරලා තියෙන්නේ. මිස් නැවත සූත්‍ර පොඩ්ඩක් කියන්න මිස්. b සමානයි x වෙන a බෙදීම i. i කියන්නේ හැම වෙලේම පරතරයනේ, පළලනේ, පන්ති ප්‍රාන්තරයක තියෙන. එතකොට මේක තමයි සූත්‍රය. d සමානයි, හරි නේද? d සමානයි x වෙන a බෙදීම i. i. ඔව්. හරි. එතකොට අපි දැන් මැද තියෙන පන්ති ප්‍රාන්තරය හොයාගත්තා. ඒකේ මැද පිහිටලා තියෙන්නේ මොන අගේද කියලා හොයාගත්තා. ඒ කියන්නේ 12යි 13යි 12යි 14යි අතර මැද අගේ 13 කියලා හොයාගත්තා. දැන් අපි බැලුවේ අපගමනේ වෙලා තියෙන කොච්චරද කියලා බලන්න. එතකොට මේ පේලියට හිමි මේ උත්තරය ආවේ කොහොමද කියන එක තමයි කිව්වේ. 22ෙන් අඩු කරනවා 13. 22ෙන් 13ක් අඩු කරලා ඒක බෙදනවා පළලේ. පළල කියන්නේ 3යි. එතකොට ආපු උත්තරේ බලන්න හරිද කියලා. හරි නේද? හරි මිස්. ඔව්. ඊට පස්සේ බහන ඊළඟට බලන්නේ දැන් මේ පේලියත් බලන්න එපා අර බැලුවා වගේම. එතකොට මොකද කරන්නේ? මේ වෙනුවට මෙතෙන්ට දානවා
දහනවේ කියලා. දහනවේ අඩු කිරීම දහතුන බෙදීම තුන. එතකොට එන ගාන අරක වෙන්න ඕනේ. දෙක වෙන්න ඕනේ. හරි නේද එතකොට? අපේ හැමෝම මේක තේරුණාද? 16න් අඩු කරනවා 13. ඒක බෙදනවා තුනේ. එහෙම අපි හැම පේලියකම මේ 3 2 1 මේක 13 කියන්නේ මධ්‍යයගේ නේද? ඔව් උපකල්පිත මධ්‍යනය කියලානේ අපි කියන්නේ නේද? ඔව් මේ මධ්‍යයෙන් අරක අඩු කරලා මේ පරතරයෙන් බෙදන්න ඕනේ. ඔව් පරතරයෙන් බෙදන්න ඕනේ. දැන් අපි මේ 8 මේක ගත්තොත් දාන්නකෝ ඒකත් එහෙමයි. 4න් අඩු කරනවා 13. ඒක බෙදනවා 3. හරි නේද මම මේ මිස්ට අදාළව ගත්තේ. හ්ම්. හරි නේද එතකොට ඊට පස්සේ හරි ටීචර්. අපි දැන් ගත්තා එතකොට x තීරුව ගත්තා හදාගත්තා. දැන් මේ අය අපි මුලින් ඉඳන් නේද එතකොට කියන්නේ මේ. ඔව්. මේ සර d තීරුවේ අංක දෙකක් දාලා තියෙන 9යි 3යි 6යි 2යි එහෙම එහෙම. ඒ තියෙන්නේ ඒ ආපු උත්තරේ. ඔය තියෙන්නේ 22න් 13ක් අඩු කළා තමයි ඒ දාලා තියෙන්නේ. අර හොයාගන්න පහසු වෙන්න දාලා තියෙන්නේ. 22න් 13ක් අඩු කරාම එනවා කීයක්ද? 9ක්. ඒ 9 3න් යට තියෙන යට චූටි 3ක් දාලා තියෙනව නේද? 9 3න් බෙදුවාම උත්තරේ හරියටම එන්නේ d 3යි. හරි නේද? අර නිල් පාටින් දාලා තියෙන උත්තර ටික තමයි එන්නේ. හදන විදිහ තමයි මම එහෙම මේ පැත්තෙන් දාලා තියෙන්නේ. ඒක පටලගන්න එපා. නැත්තම් හිතන්නකෝ මේක කැපුවා කියලා හිතන්නකෝ. එන විදිහ දන්නවා නම් ඒක කැපුවා කියලා හිතන්න. එතකොට 3 2 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 තමයි උත්තර ටික D තීරුවේ. හරි නේද? අද්දරවහර ගන්න. මේ හදන විදිය තමයි ඉස්සරහම නිකන් සරලව දාලා තිබ්බ. ඊළඟට FD තීරුව අරගෙන බලමුද? FD තීරුවෙන්ද නම් අපි දැන් F දන්නවා. F කියන්නේ මේ තීරුව කියලා දන්නවා. D අපි දන්නවා. එතකොට F කියන්නේ 12යි D කියන්නේ 3යි. 12 වරක් 3 එහෙනම් 36 එන්න ඕනේ. හරි නේද? FB තීරුව අපිට හදාගන්න පුළුවන්. F කියන්නේ 12යි D කියන්නේ 3යි 12 වරක් 3 36යි. හරි නේද මිස් ඒක? ඊළඟ තීරුව හදුවොත් 14යි ඊළඟ තීරුව 14යි F කියන්නේ 14යි 14 වැඩි 17 වැඩි 14 වැඩි කිරීම sorry 14 වැඩි කිරීම D තීරුවේ තියෙන 2. 2 සමානයි කීයද? 14 වරක් 2 28යි. එතකොට මේ උත්තරේ 28. හරි නේද? එතකොට එහෙම ඒක හදාගෙන යන්න පුළුවන්. 11 වරක් 1. මේ 11 වරක් 1. 11 වරක් 1. ඊට පස්සේ 12 වරක් බිඳුව. 10 වරක් ඍණ 1. 16 වරක් ඍණ 2. එතකොට ඔන්න ඔහොම අපිට FD එක හදාගන්න පුළුවන්. FD එක හදාගත්තට පස්සේ ඒකේ FD එක හදාගත්තට පස්සේ ඒකේ මේ සිග්මා FD එකත් හොයාගන්න ඕනේ. එකතුවත් හොයාගන්න ඕනේ. එතකොට මේ තියෙන එකතුව. එතකොට ලේසියට අපිට කරන්න පුළුවන් ධනයි ඍණයි එනකොට ධන ටික වෙනම එකතු කරගන්න පුළුවන්. ඔන්න අපි ධන ටික වෙනම එකතු කරගත්තා. ඊට පස්සේ ඍණ ටික වෙනම එකතු කරගන්නවා. ඍණ ටික එකතු කරගත්තාම මං හිතන්නේ ඍණ 81ක් එනවා. ධන ටික එකට එකතු කරාම 75ක් එනවා. එතකොට 81න් අර ජනක සේන හැම වෙලෙම කියන්නේ වැඩි එකේ අගේ දාන්න කියලානේ. ඍණ 81න් ධන 75ක්ද කොහෙද අඩු කරාම ඍණ 6ක් එනවා. හරි නේද? හරි නේද ඒක? සිග්මා FD හරියට මගේ උත්තරේ. හරි හරි. ටීචර්. හරි. ඔව්. ඔව් කියන්නේ මිස්. හරි අපි එහෙනම් FD වර්ගෙත් බලමු. FD වර්ගය බලන නම් අපිට F දන්නවා. D දන්නවා. එතකොට FD වර්ගය කියනකොට මේ F D වර්ගය කියද්දි තව D එකක් එනවනේ. එතකොට F වැඩි කිරීම D වැඩි කිරීම D. එතකොට අපි F දන්නවා 12යි කියලා වැඩි කිරීම D කියන්නේ අපි දන්නවා මෙතන 3යි කියලා. 3 වැඩි sorry 3යි වැඩි කිරීම නැවත වතාවක් 3. හරි නේද? එතකොට උත්තරේ අපිට එනවා 108ක්.
දොළහ වැඩි කිරීම තුන වැඩි කිරීම තුන 108ක් එන්න ඕනේ. කෞෂිමි සලාම නම් කියන්නපා. නෑ නෑ කියන්නේ නෑ. ඔයා ලස්සන කරනවා හොඳට කරනවා. ඉතුරු ටිකක් කරමු. ඉතුරු කරමු ওই ටික. හරි මම පුළුවන් ටික කරන්නම්. ඉතින් අනේ අනිත් මේ සංඛ්‍යානය කරපු උදව් කරන මම නම් දන්නේ නැහැ. ඇත්තට මම පුළුවන් විදියට කියලා දෙන්නේ. ඊළඟට හරි දැන් අපි බලමු FD වර්ගයේ හොයාගන්න පුළුවන් උනාද කියලා. ආයේ 14 නම් F එක 14 නම් D එක 2යි නම් කොහොම දෙන්නේ? 14 වැඩි කිරීම 14 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. එතකොට එන උත්තරේ 56ක්. ඔය විදිහට එනවා. ඔව්. එතකොට මේ මටත් පළවෙනි පාර වැරදිච්ච සහ මටත් මිස් වෙච්ච තැනක් තිබ්බා. ඒ තමයි මෙන්න මෙතන. දැන් අපි ධන ටික නම් එහෙම එකතු කරන් ගිය හැකි. මෙන්න මෙතන මටත් වැරදුනා 10. 10. 10 ගත්තාම බලන්නකෝ. F sorry 10 කියන්නේ එහා පැත්තේ 10 නේද? FD නේ මේ 10. ඔන්න 10 වැඩි කරා. ඊට පස්සේ 10 වැඩි කරන්න ඕනේ මොකෙන්ද? ඍණ එකෙන්. ඍණ 1 වැඩි කිරීම ඍණ 1. ඕක මටත් වැරදුනම් මමත් මුලින්ම ඍණ දාගෙන ගියා මෙතන. මේ තියෙන. එතන ඍණ නෙවෙයිනේ. දැන් 10 වැඩි කිරීම එක 10 10යි නම් ඒක නැවත ඍණ ඍණ වෙනකොට ආපහු උත්තරේ ධන වෙනවා. එහෙම නේද මිස්? හරි නේද මං කිව්වට? මිස් මිස් මේ මිස් ඇහෙනවද? ඔව් කියන්නේ. ඔව්. එතකොට ඔය ඒ ගැටලුව මගේ හැරෙනවා මිස්. D වර්ග තීරුවක් අපි හදාගත්තා නම්. ඒතකොට D වර්ග තීරුවක් හදාගත්තාම ඔක්කොම ධන වෙනවනේ. ඔව්. අතුම ඉතින් මිස් මෙතනින් එහාට කරගෙන යන්න නේද? නෑ මං මිස් කරගෙන යනවා හොඳයි මං අර නිකන් කිව්වේ මං. ඒ කියන්නේ මං හදද්දි ගොඩක් එහෙම තමයි හදන්නේ. අර D වර්ග තීරුව පාවිච්චි කරාම ලේසි. එතකොට අර D වර්ගය කියලා ගත්තාම මේ එතකොට අර ඍණ ප්‍රශ්නේ නෑ මග ඇරෙනවා. මිස් කරගෙන යන්න අවුලක් නෑ. අනේ thank you sir. මම නම් දන්නේ නැහැ වැඩි මම මට උදව් කරන්න ඇත්තටම කරන් යන්න. මම කැමති ඉතින් අර දන්නව කෙනෙක් කියනවා නම් පොඩි පොඩි කෑලි එකතු කරන්න පුළුවන් ඒකයි කියන්න සර්. මම ජනක මේ ඇත්තටම මේ තිබිලා සර් කියපු විදිහට D කොලම් එක D වර්ග කොලම් එකක් ගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. ටීචර් හරියටම හරියෝ කියන විදිය හරි බය වෙන්න එපා. අපි පිටිපස්සෙන් ඉන්නවා. ඔයා බය නැතුව කරන්න. දැන් ඇති දැන් අරගෙන යන්නකො. දැන් මම මෙච්චර වෙලා කියලා. ඉවර කරන්න. අමාරු දැම්මනේ. මම සහ සම්බන්ධයෙන් අරන් යන්න ටීචර් යන්න. ඔහොම යන්න හොඳයි ඈ. ඇත්තටම සතුටුයි. මිස් ඔයා කරන්න ආවට පුළුවන්. අයියෝ. හරි හරි බලමු මම මේ වගු ඉවර කරන්නම්කෝ ඈ. එහෙනම්. හරි. එතකොට අර කිව්ව වගේ D වර්ග තීරුව ගත්තාම මේ අඩුපාඩු මගහැරෙනවා කියන එක ඇත්තට මටත් ඒ වැරද්ද වුණා. එතකොට අර ඉස්සෙල්ලා වුණා වගේ තමයි. එතකොට අපිට Fx වර්ගය ගන්න මෙතන x වර්ගය කෙලින්ම මෙතනින් වැඩි කරන්න පුළුවන් වුණානේ. ඒ වගේ එතකොට අපි D වර්ග තීරුවක් හදාගත්තාම ඒක කෙලින්ම අපිට සුළු කරගන්න ලේසියි නේද? එතකොට يعني හරි. බලමු එතකොට ඊළඟට අපි කතා කරේ FD වර්ගය. F එක තියෙනවා 16, D කියලා තියෙනවා ඍණ 2. එතකොට ඒක ඔන්න ධන 64 වුණා. හරි අපි කොහොම හරි FD වර්ගය හදාගත්තට පස්සේ ඒක එකතු ගන්න පුළුවන්. 366ක් ආවා. එකතුව හරිද මිස්ලාගේ? හදලා තියෙන තීරුව එකතුව හරිද FD වර්ගේ? 366ද? හරි මිස්. හරි මිස්. හරි. හරි එතකොට දැන් මෙතන මගේ ගාන නැහැ. එතකොට මේ මං අනිත් එක ෂෙයා කරා නම් මේ මට එකතු ටික කියන්න. මේක තමයි අනිත් සමීකරණයේ තියෙන්නේ. S සමානයි I වර්ගමූල හොයන්න ඕනේ. මෙතන සිග්මා FD වර්ගය තියෙනවා. ඒක බෙදීම පද ගණන. ඊට පස්සේ ඒ කියන්නේ අර ෆ්‍රීකවෙන්සි එක එකතුව. ඊට පස්සේ සිග්මා FD එක බෙදනවා ආපහු ඒ ගානෙන්ම මේ ෆ්‍රීකවෙන්සි එක එකතුවෙන් ඒක වර්ග කරන්න තියෙන්නේ. දැන් අර වගු මං ළඟ නැහැ. ඒ නිසා මම මේ නිකන් කියන්නම් ගණන් ටික ආදේශ කළ තියෙන අනේ ජනස කරගෙන යන් එතනින් එහාට. ජනක සර් හරි මිස් පැහැදිලි ලස්සනයි කරනේ
ඔහොම කරගෙන යන්න ටීචර් කවුලක් නැහැ. දැන් ඔතන මේ ඔය සකීකරණයට ඒක මේ ආදේශ කරන්න විතරයි තියෙන්නේ මේ ටීචර් එක කරන්න. සිග්මා FD කියන්නේ මොකද්ද? ඒක කොහොමද දාන්නේ? ඊට පස්සේ ඒක බෙදන්නේ මොකෙන්ද? ඊට පස්සේ වරහන් ඇතුලේ එකෙන් අඩු කරන්නේ මොකද්ද? FD තීරුවේ වර්ගය කියන එක. එහෙම ටීචර් යන්න ටීචර් හරියට යනවා. S සමාන, ඒ කියන්නේ අපිට මෙතෙන්ට ගත්ත පරතරය මේ අරන් තියෙන්නේ පරතරයනේ. ඔන්න පරතරය 3 කියලා දැම්මා. එතකොට සිග්මා FD වර්ගය අපිට 366ක් කියලා ආවා. ඒ කියන්නේ මේක 66ක් කියලා ආවා. එතකොට ෆ්‍රීකවෙන්සි එක එකතු අපිට ආවේ N සමානයි 88ක් ආවා. ඊට පස්සේ සිග්මා FD ආවා ඍණ 6ක්. ඒ ඍණ 6 හරියද නැන්නේ මිස්? හරියද ඒක? සිග්මා FD ඍණ 6ක් දාලා. ඔව්. එතෙන්ට ආපු පද ගණනත් ආ ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි එක එකතු ආවේ 88යි. ඒකේ වර්ගය. වර්ගය මතක කරගන්න බැ වර්ගයක් තියෙනවා. එතකොට සුළු කිරීම සරලව කරගෙන ගියොත් අර මං කිව්වේ ඒකයි මේ මම පුංචි පුංචි විදියට ඒ කියන්නේ සුළු කිරීම පුංචි පුංචි කාණ්ඩ වලට බෙදලා තමයි කරලා තියෙන්නේ. ඒතර 366 88 න් බෙදුවාම 4.15ක් එනවා. ඊට පස්සේ මේක එකපාරක් කරගන්න පුළුවන්. නමුත් මම ඉවරෙන් ඉවර කරේ ඍණ 6 බෙදුවා. 2 න් ඒක වර්ග කරන්න ඕනේ. ඒක වර්ග කරාම එතන උත්තරේ හරියද? 4.15 අඩු කිරීම 0.0002 දෙන්නේ. එතන ගැටලක් තියෙනවද? නෑ මිස්, හරි එතන. එහෙම තමයි ඉන්නේ. 0.06 වර්ග කරාම 0.00 තමයි ඉන්නේ. හරි. ඊට පස්සේ S සමානයි. එතකොට අපි ඉනවා 3 වැඩි කිරීම. දැන් මෙතන හැම වෙලේම මේක අමතක කරන්න බෑනේ. පරතරේ අර මේ පරාසය ඒකෙන් අඩු කරනවා, මේක වැඩි කරනවා, මේ ආපු උත්තරේ. හැබැයි මේ මෙතන එන උත්තරේ වර්ගමූල ගන්න ඕනේ. 4.15යි ඒකේ වර්ගමූලයේ අරන් ඉන්න ඕනේ. මෙන්න මේ වර්ගමූල ලකුණු සමහර ලාවට අපිට අමතක වෙනවා. වර්ගමූල කරලා මේ 4.15න් අඩු කරපු එකේ වර්ගමූලයේ අරගෙන ඒක තමයි 3න් වැඩි කරන්නේ. ඊට පස්සේ 6.11ක් වගේ ආවා. 6.09 නෙමෙයිද? මට ওই ওই පිළිතුරමයි ආවේ. සුළු කරාම 6.09. උත්තර දෙක සමාන වෙන්න ඕන. දැන් ඕක අනිත් ක්‍රමයටත් අපි හදන්න කිව්වනේ. එතකොට ඒකේ ඇවිල්ලා තියෙන්නේ 6.11. එතකොට සුළු කිරීමේ ගැටලුවක් ඇවිල්ලා තියෙන ටීචර් නැවත හරියක් බලන්න. ඔය ඍණ වර්ග කරනකොට තමයි ප්‍රශ්නේ එන්නේ. අපි මටත් එන්නේ ගැටලුව තමයි ආවේ. ඍණ වර්ග කරද්දි තමයි ඕක ගැටලු ආවේ. ඍණ නොසලකා හරලා මම මේ ගත්තා. එතකොට තමයි 6.11 එන්නේ. ඔව් කොහොම හරි එහා පැත්තට බිඳුවමයි අනිවාර්යයෙන්ම ගොඩක් දුරට ওই ගණන් වල එන්නේ. එහෙමම කියන්න බෑ. ඉතින් බිඳුව තමයි ගොඩක් දුරට එන්නේ. ඒ ගානේ වර්ධින හැකියාව තියෙන්නේ තැන් තුනක විතරමයි. එකක් තමයි අර මේ සමීකරණයට අපි සිග්මා FD වරහණයෙන් පිට වර්ගයේ තිබ්බහම එතන වරද්ද ගන්නවා. අනිවාර්යෙන්ම අපි කරන්නේ FD එක මේ වර්ග කරනවා. එහෙම නෙමේ FD වර්ග කිව්වහම F වැඩි කිරීම D වැඩි කිරීම D. එතකොට D වර්ග තීරුවක් හදා ගන්න ඕන තිමිර මල්ලි කිව්වා වාගේ. එතන තමයි අපි පළවෙනියට වරද්ද ගන්න. දෙවෙනි එක වරද්ද ගන්නේ මේ ඔය ඍණ ගණන් ඍණයි වැඩි වෙනකොට කොහොමද එන්නේ කියන එක ප්‍රශ්නයක් එනවා. ඍණ ගණන් හසුරවනකොට වැරදෙනවා. තුන්වෙනි එක තමයි මේ ඔය වර්ගමූලය අමතක වෙලා ගාන යනවා. අනිත් එක අර I කියන එක, I කියන එක අපේ ටීචර්ලා දන්නවා හැමතිස්සෙම I කියන්නේ පළල කියන එක. පන්ති පාන්තරේ පළල. පළල අමතක වෙනවා. පල්ලහැට එනකොට 3-5 ඒවා හැලෙනවා. හැලිලා නිකන් ඉදිරියට යනවා. අනිවාර්යෙන්ම මේ පේලියෙන් පේලියට ඒක හරියටම පල්ලහැට ගේන්න. වර්ධී කියලා හිතෙනවා නම් එතනින් ඉරි දෙක ගහලා අතාරින්න. ලකුණකට ඕනවට වැඩිය ඔට්ටු වෙන්න එපා. ජනක සර් 0.06 වර්ග කරාම ඒක දශම ස්ථාන දෙකකට ගන්න කියලා තියෙනවද? නෑ, ඉතින් අපි දශම ස්ථාන දෙකකට ගමු. අපිට දශම ස්ථාන මේ සාමාන්‍යයෙන් SD අපි ගන්න 1.0 ස්ථානෙට. 11.61 කියලා ගත්තත් ඇති. අපි වඩාත් හොඳට තමයි අර 1.1 ගන්න. තව දශම ස්ථානයකට ගන්න. ඉතින් දශම ස්ථාන දෙකක් 0.06 වර්ග කරන්න තියෙනවානේ. ඒක සමාන වර්ග කරාම 0.0036 වෙන්නේ. ඔව්. දශම ස්ථාන 4කට ගත්තොත් වැරදිද? එහෙම
මේක වඩා නිර්වද්‍යයි. ඒක ආය 88 න් බෙදපුවම කොහොමත් ඉතින් ඊට පස්සේ එන්නේ මොකද්ද කියලා බලන්නකෝ. ඔව් ඒක ඕකම තමයි නැත්තේ. ඔව්. ඒක ගැටලුවක් නෑ සර්. මේ කැල්කියුලේටරේ දෙන තරමම ගත්තට ගැටලුවක් වෙන්නේ නෑ. ඔව් ඩිස්නි මිස් ඉන්නවනේ. ඔව් මිස් කියන්නේ. හරි. ජනක සර් මැදයන්නේ හොයන එකත් පොඩ්ඩක් බලන්නකෝ ඒක නම් හරියට දන්නේ නැහැ. ඔව් එතන මේ අපි Q2 කියලා අපි අර වෙනම සමීකරණයක් හදාගත්තා. එතකොට Q2 සමානයි අපි එළියට දාන්න කියලා කිව්වා L2. L2 කියලා අපි ගන්නෙ මොකද්ද? දෙවනි චතුර්ථකයේ ආයත් පන්ති පාන්තරයේ පහළ සැබෑ සීමාව. එතකොට අපිට මෙතන ගන්න වෙන්නේ වගුවට අනුව කීයද අපි ගන්නෙ? දෙවන චතුර්ථකයේ ආයිති නාව ඇහෙනවද දන්නේ? ඇහෙනවා සර්. 11.5 අපි ගන්නේ නෑ. අපි තෝරගන්න සංඛ්‍යාව කීයද කියලා මං අහන්නේ. ඔය 0.5 අඩු කරලානේ 11.5 වෙන්නේ. ඩිස්ප්ලේ කරන්න පුළුවන්ද වගුව කාට හරි? හරි. ඔන්න දැන් වගුව තියෙනවා. දැන් ඕකේ මේ අපි Q2 එක තමයි හොයන්නේ. Q2 සමානයි L2. L2 කියලා කියන්නේ දෙවන චතුර්ථකයේ අයිති පන්ති පාන්තරයේ පහළ සැබෑ සීමාව. එතකොට ඒක කොහොමද ගන්නෙ? එතකොට දෙක Q2 හොයන සාමාන්‍ය සූත්‍රයක් අපි ගොඩනගා ගත්තා. දෙක වැඩි කිරීම n පද ගාන බෙදීම 4. එතකොට කීය දෙන්නේ? පද ගාන දෙකෙන් වැඩි කරලා ඒක 4ෙන් බෙදපුවම එන තැන ඔන්න 40 කීවෙනිය හරි එක්කෙනෙක් එනවා සංඛ්‍යාවක්. එයා ඉන්න පන්ති පාන්තරයේ තමයි අපි Q2 කියලා ගන්න. බලන්න හදලා ගන්නකො. මෙතන පද ගාන කීය දෙන්නේ? 88 නේද? 88යි. 88 එතකොට දෙක වැඩි කිරීම පද ගාන බෙදීම 4. කීවෙනි තැන දෙන්නේ? කීය දෙන්නේ? 44. එතකොට යට ඉඳන් කියුමුලේටිව් එක හදාගන්න මේ F එකේ 13යි. එතකොට 13ට 16ක් එකතු කරපුවම කීයද? ඊළඟට ඒන සංඛ්‍යාවට 10ක් එකතු කරපුවම කීයද? එතකොට ඔහොම බලපුවම අපිට ඕකේ ඉන්නේ කීයද? මැදාගේ ඉන්නේ 12,14. එතකොට ඊට පල්ලහ පන්තියේ නේද අපි ගන්නෙ? දෙවන චතුර්ථකයේ අයිති පන්ති පාන්තරයේ පහළ සැබෑ සීමාව. 11.5. එතකොට 11.5 ඊට පස්සේ එකතු කිරීම වරහන් ඇතුලේ 2n බෙදීම 4. ඍණ F කැපිටල් F කියන්නේ හැමතිස්සෙම කැපිටල් F කිව්වහම අපිට සූත්‍රේ බලන්න ඕනේ නැහැ. ඔළුවට එනවා F F2n එතන කැපිටල් F2. එතකොට දෙවන චතුර්ථකයේ අයිති පන්ති පාන්තරයට පහළ පන්ති පාන්තියේ සමුචිත සංඛ්‍යාවයි. හැමතිස්සෙම කැපිටල් F කියලා කියන්නේ සමුචිත සංඛ්‍යාවයි. එතකොට ඒක එන්නේ පහළ පන්ති ප්‍රාන්තරේ. එතකොට අපිට එතන කීය දාගේ ඉන්නේ එකතු කරගෙන යනකොට? 39. ඊට පස්සේ ඒක බෙදීම F1. F1 කියන්නේ මේ අපි තෝරගත්ත පන්ති ප්‍රාන්තරේ සංඛ්‍යාව ෆ්‍රීකවෙන්සි එක 12යි. වැඩි කිරීම ඔන්න වරහන් ඇතුලේ i එකක් තිබිලා තියෙනවා. ඒක අරින්න එපා. පන්ති ප්‍රාන්තරේ පළල. කීයද? 12, 13, 14. කීයද පළල? 3යි. එහෙම නැත්තම් ඒක හොයන ක්‍රමේ
14 ඍණ 12 පළල හොයන හැටි ධන 1 ධන 1 ආ දැන් සූත්‍රයට ආදේශ කරලා බලන්න සාමාන්‍යයෙන් ඔච්චර අමාරුවට අපිට හිතලා ගන්න නම් දෙන්නේ නැහැ මං නිකන් ඔය උතන ඔය ඔක ගන්න කියලා කිව්වේ L2 එකක් ගන්න කියලා කිව්වේ ඔයාලට ඩේටා එක්ස්ප්ලේන් කරන්න කැපිටල් කොහොමද ගත්ත කිව්වේ කැපිටල් F කියන්නේ සර් හැම තිස්සෙම අදාළ අපි තෝරගත්ත පන්ති ප්‍රාන්තරයට පල්ලැහැ පන්ති ප්‍රාන්තරයේ සමුච්චිත සංඛ්‍යාතය කැපිටල් F කියන්නේ සිම්පල් F කියලා එන්නේ අනිවාර්යෙන්ම අදාළ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය समुचित संख्या සංඛ්‍යාතේ ෆ්‍රීකවෙන්සි තීරුවේ ඉස්සලාම එන්නේ 13යි. නිකන් ඊට ඉස්සරහෙන් පැන්සලෙන් නිකන් දාගන්නකො. ඉස්සලාම 13 ඊට පස්සේ 13ට 16ක් එකතු කරලා එන වැලියු එක. ඒ එන වැලියු එකට 10ක් එකතු කරපුවාම එනාගේ ඊට පස්සේ 10ට 12ක් එකතු කරපුවාම ඊළඟට ඒකට 11ක්. ඒ ඔය තුන විතරයි අපිට හැන්ඩල් කරන්න තියෙන්නේ. එතනින් එහාට වැඩක් නැහැ අපිට. අපි දෙවෙනි එකෙන් නවතිනවනේ. L2 විතරනේ හොයන්නේ. එතකොට අපි ඒකට අදාළව ඒ චුට්ට తాවකාලිකව කැල්කියුලේට් කරලා ගන්නවා. එහෙම නැත්නම් උපකල්පිත මධ්‍යන්‍ය මේ මේක කියලා ගන්නත් පුළුවන්. මෙන්න මේ ප්‍රන්ති ප්‍රාන්තරේ ඉන්නේ ඉඳ උපකල්පිත මධ්‍යන්‍ය මේකයි කියලා ඒකට සංසන්දනය කරන්නත් පුළුවන් ඉතින්. එහෙම නැතුව අපි හරියටම ඔය හොයා ගන්නයි යන්නේ. ආයි. ආය. මේක ආදේශ කරපුවාම කීයද උත්තරේ එන්නේ කියලා බලන්න ටීචර් දැන් ඒ ආදේශ කරපු එකට ගන්නකෝ. ඔන්න ආදේශ කරලා තියෙනවා දැන් අපේ සර්ලට මිස්කට ඔන්න බලා ගන්න පුළුවන් L2 කියලා ගත්තේ 11.5 හේතුව තමයි අදාළ පන්ති පාන්තරේ පහළ සැබෑ සීමාව 0.5ක් අඩු කරලා එකතු කිරීම වරහන් ඇතුලේ 2 වැඩි කිරීම ඇයි L2 නම් එතන 2 L3 නම් 3 L1 නම් 1 පද ගාන 88 බෙදනවා 4ෙන් ක්වාටයිල් කිව්වහම අනිවාර්යෙන් 4ෙන් බෙදන්න ඒකෙන් අඩු කරනවා ඊළඟට අර කැපිටල් F අකුර F2 කියන එක F2 කියන්නේ එතකොට දෙවනි නෑ ඔව් Q2 වලට අදාළ මේ පන්ති ප්‍රාන්තරේ පහළ පන්ති ප්‍රාන්තරේ සමුච්චිත සංඛ්‍යාතය එතකොට එනවා එතන 39 ඒ ඒ වරහන් ඇතුළේ බෙදෙනවා ඉතින් F2 අපි තෝරගත්ත පන්ති ප්‍රාන්තරේ Q2 තියෙන තැන පන්ති පාන්තරේ සංඛ්‍යාතය 12යි. වරහම් වහලා වැඩි කිරීම පන්ති පාන්තරේ පළල 3. සුළු ගානක් තියෙනවා. එතකොට 88 වැඩි කිරීම 2 බෙදීම 4 කියන්නේ 44යි. ඒකෙන් බෙදන් අඩු කරන්න 39ක්. ඒක බෙදන්න 12යි. 5 බෙදීම 12 0.41යි. ඒක වැඩි කරන්න 3ෙන්. ඒක 3ෙන් වැඩි කරපුවම 1.24යි. ඒකට එකතු කරන්න ඈ 11.5. එතන 12.5 දෙකතු කරලා තියෙන්නේ 11.5. 12.74යි. හරි. 13කට ගන්න පුළුවන් අපිට. අනේ සර් චුට්ටක් තරහ නැතුව අර කලින් සම්මත අපගමනේ අපි මේ සමීකරණ දෙකකින් හෙව්වේ මොකද කියලා චුට්ටක් කියන්න පුළුවන්ද? මට එදා ඉන්න බැරි වුණා සර් කාටද? ටීචර් ලොකු සංඛ්‍යා දැන් අර අනිත් ක්‍රමයට හදනකොට මේකේ fx වර්ග එනවා මේ මේ ඉලක්කම් තුනේ සංඛ්‍යා. එතකොට ඒ ඉලක්කම් තුනේ සංඛ්‍යා අපි එකතු කරලා වැඩි කරනකොට අපි අතින් වැරදීමේ හැකියාව වැඩි. ඒ හින්දා එහෙම ආපුවම අපි උපකල්පිත මධ්‍යන්‍යයක් හිතාගෙන මේ ඒ උපකල්පිත මධ්‍යන්‍යයට අදාළව ඒ සමීකරණයට දාලා හදනවා. එතකොට ඍණ ධන ගණන් ටිකක් එන්නේ. මැද බිඳුව එනවා ඒකට උපකල්පනය කරනවා. එතන ඉඳලා මේකට කොච්චරක් දුරද? ඍණ 1, ඍණ 2, ඍණ 3 යටට එනවා. උඩට එනවා ධන 1, ධන 2, ධන 3. ඒ ඍණට ධන කපාන කපාන යනකොට අවසාන බිඳුව තමයි මේ තීරුවේ එකතු වෙන්නේ. වර්ග කරලා ගන්නවා ඒක. අර ඍණ ගණන් වර්ධිනේ ඉඳලා ඍණ ගණන් වර්ග කරනකොට ධන ගණකටපත් වෙනවා. එතකොට එහෙම ගත්තා කොයි ක්‍රමයකට හැදුවත් එකයි ওই ගානට මේ ක්‍රමයකට හදන්න කියලා දෙන්න විභාගෙට දෙන්නේ ගොඩක් දුරට අපි අර මේ පර්ණ ක්‍රමයට
fx වර්ග බෙදීමෙන් ඍණ එක මේ fx වල එකතුව බෙදීම පද ගානේ වර්ගයට තමයි එන්නේ. ඒක තමයි ගොඩක් දුරට යෙදෙන ක්‍රමය. මේ කොහොම හැදුවත් හරිනේ නිසා ඒක තමයි ප්‍රම උත්තරේ. ඔයාලා හැබැයි සමීකරණේ දාසෝ ලියනකොට ලියවලා තියන්නේ අනිවාර්යයෙන්ම මේ අර fx වර්ග fx වල වර්ගය බෙදීමෙන් නැතුව ඒකේ වර්ගය නෙමෙයි. එතන චුට්ටක් සැලකිලිමත් වෙන්න. වර්ගමූල යට මේ s සමානයි මේ summation of fx වර්ග බෙදීම n අඩු කිරීම summation of fx පිටින් වරහන් දෙක බෙදීම n පද ගන්න. යට එක වර්ග වෙන්නේ නැහැ. වරහන යටටම දැම්මොත් එතන වැඩේ වර්ධිනවා. සේතර n එකෙන් බෙදලා වර්ග කරනවා නෙමෙයිද? ඈ? වරහන් දාලා වර්ග දැම්මහම ඒ වරහන් ඇතුලේ බෙදලා වර්ග වෙනවා නෙමෙයිද? එතනට fx වර්ග කියන්නේ එතන summation of fx වර්ග කියන්නේ එකතුව f වල වැඩි කිරීම x වැඩි කිරීම x ඒකනේ කියන්නේ fx වර්ග කියන්නේ f ළඟ තිතක් එනවනේ. එතකොට ඒක බෙදන්නේ n එකේ පද ගන්න. දෙපැත්තම පද ගන්නෙන් බෙදන්නේ. වර්ගයෙන් පද ගන්නේ වර්ගය වෙනවා පල්ලහැට මේ සමීකරණේ මේ n එකක් වෙහෙන්නම වරහන් දාගත්තොත් එහෙම පල්ලහැ එකක් වර්ග වෙනවා. ඒ කියන්නේ එතෙන්ට 31 එනවනම් 31 ගේ වර්ගයෙන් බෙදන්නේ. එහෙම බෑ. දෙපැත්තම සමාන ගානකින් බෙදෙන්න ඕන. එතන වරහන මේ දා කෞට්ටිය ලියාගෙන දෙන්නේ තුන් දිනක් කිව්වා අපි එහෙමයි දාගත්තේ කියලා ඒක වැරදි පොඩ්ඩක් උඩින් වරහන නවත්ත ගන්න ඕන. කාට හරි හරියට වරහන මේ මෙතනත් මේ මේ දැන් s සමානයි i th වරක් කියලා මේ මෙතන ඩිස්ප්ලේ වෙන එකෙත් වරහන පල්ලහැට ඇවිල්ලා. පල්ලහැට වරහන ආවොත් ඒ n එකෙන් n එකත් වර්ග වෙන්න ඕන. එතන අපිට ඒක fx එක වර්ග කරන්නේ. එහෙම බයිද? वर्ग कर සර් කොහමද අර পেපර් එකේ දීලා තියෙනේ වෙන් දීලා තියෙන්නේ සම්පූර්ණ එකට වරහන. ආ. එහෙම තියෙනවා. ඒ කියන්නේ එහෙනම් ඇතුළ සුළු කරන්න ඕන. ඇතුළ සුළු කරන්නේ නැතුව එළියට පයින්න එපා. එතකොට වර්ධිනවා. ඇතුළ සම්පූර්ණ සුළු කරලා ඒ කියන්නේ දැන් එතන හිතන්නකෝ 10 එනවා කියලා. fx කියන එක 10. summation of fx 10. 10 බෙදන්න පද ගන්න. ඊට පස්සේ ඒක වර්ග කරන්න. එතකොට හරි. එතකොට පැටලෙන්නේ නැහැ. ඔතන පැටල ගන්න එපා. හරි. දැන් අපේ ගණන් දෙකට කොහොමද උත්තර ආවේ? කියන්නේ ජනක සර්. ඔව් අපේ හම්දුරු. ජනක සර් මේ ඒ කියන්නේ ඕනෑම ගණක් දුන්නහම වරහන ඇතුළේ ටික ඉස්සලා සුළු කරලා එළිය ගණන් වැඩි කර ගන්නවා. රයිට්. හරි අපේ හැමදෙන්නේ. හරියටම හරි. ඒක තමයි වෙන්න ඕන. වරහන දාන්නේ ඒකනේ. ඒකට ප්‍රයොරිටි එකක් දෙන්න. පාරේ වාහනයක් යනකොට හෙඩ්ලයිට් ගහගෙන යන්නේ මට ඉඩ දීපන් කියලානේ. ඒකට ප්‍රමුඛත්වයක් ගන්නනේ. ඒ වාගේ වරහන දාලා තියෙන ඉස්සලා ඒක කරන්න කියන එක. හරි හරි. ඒකට පරදින්න. මේ පැටලින්නේ හැම වෙලාවකම අර එළිය දින ගානේ වැඩි කරලා හදන්න හදනවා නේද? මාරම අපේ හැමදෙන්නේ. ඕක වැඩේ අවුල් යන්නේ එතන. ඕක සමහර වෙලාවට හදිස්සිය වැඩි වෙනකොට පල්ලහැට යනකොට ඕක ඇරෙනවා. ඔව් වර්ගය ඇරෙනවා. හරි කැලි කොට සමතක වෙනවා. මම ඉතින් ඒ උත්තරේ ඊට පස්සේ ඔට්ටුණත් හොයන්න බෑ. මං කියන්නම් මෙහෙම දෙයක් උපදේශයක් දෙන්න. විභාගෙට ගාන හැදුවා කියන්නකෝ. නිකන් Tamanට තේරෙනවා මේක වැරදුනා කියලා. වැරදුනා නම් අපේ ටීචර්ලා ආයේ ඒ ගාන මත යන්න එපා. අලුත් කොලයක් අලගෙන අලුතෙන් හදන්න. අර ගාන මත කොච්චර ඔට්ටු වෙන්න උනත් ඒ වැරද්ද හොයාගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා අලුත් කොලේක අලුත් විදියට ගියාපුවම ටක් ගාලා ඒ වැරදි තැන මැච් වෙන්න පුළුවන් මෙයා මේ තැන තමයි වැරදුනේ කියලා. අරකම හදන්න ගියොත් චුට්ටක්
අවුල් යනවා. ඒකට සෑහෙන අවුල් නැහැ. හදාගත්ත හැකි සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒක තමයි එතන තියෙන හානිය. අලුත් කොලයක් අරගෙන ටක් ගාලා අය අලුතෙන් ගහන්න ගන්න. ඒකේ ඔය වැරදි උත්තරයක් ආවොත් අපිට තේරෙනවා මේක මධ්‍යන්නේ මේ සම්මත අපගමනේ සාමාන්‍යයෙන් මේ 10ට අඩු සාමාන්‍යයෙන් 5ට ඔන්න මෙන්න කියපු සංඛ්‍යාවක් එයි. ගොඩක් දුරට 3 දශම ගණන් තමයි එන්නේ. මම දැක්ක විභාග පේපර් වල ගොඩාක් 3 ගණන් තියෙන්නේ. එතනින් එහාට යනවා කියන්නේ චුට්ටක් සැලකිලිමත් පිය යුතුයි. හරි මට දැන් කියන්නකෝ ජනකද දැන් අපේ ටීචර් එක්ස්ප්ලেইন කරපු ගාන ක්‍රම දෙකටම 6.11 ආවද? ඔව් සර්. ජනකද අර මිස් හදපු එක දැන් 2.03 ගුණ කිරීම 3 වුණාම එතන ඉන්නේ 6.09 කියන්නේ එතන අර දශම ස්ථාන වල වෙනස හින්දාද ඒ? දශම ස්ථාන වෙනස ටීචර්. ඒ දශම ස්ථාන වෙනස. කොමත් 6.1 නැවතුණා නම් ඇති 1 ඊට පස්සේ වෙනස් වුණා නම් කමන්න. හරි නේද? අනිත් ගාන අපි උපකල්පනය කරන මධ්‍යන තීරුව තුලට 30 කියන අගේ වැටෙනවා නම් හරි කියන එක මතකද? එතකොට 26යි 30 ඇතුළට 30 වැටෙනවා නම් ගොඩක් දුරට හරියයි. කැල්කියුලේෂන් හරිනම් හරි. මධ්‍යන්න කීය දෙක ආවේ ඔයාලට? L2 එකක් හැදුවා නම් විභාගයට නම් දෙන්නේ නැහැ. L2 එක උතනින් හදන්න නම් එන්නේ නැහැ. ඒක ෂුවර්මයි. අපේ ටීචර්ලාට මධ්‍යන්න කීය දාවේ? 30 ආවේ සර්. 30. මේ අපේ ලොකු හාමුදුරුවෝ කීයද මධ්‍යන්න ආවේ? අනේ සර් ඒක හදාගන්න බැරුව ගියා සර්. ඇයි? අපේ හාමුදුරුවෝ මේ සමීකරණේ ලියාගන්නකො. සමීකරණේ මතකෙන් ලියන්නකො දැන්. සමීකරණේ එළියේ මොකක්ද එන්නේ? මට අපේ හාමුදුරුවෝ කීය කියලා ලියන්නකො. වැරදි නැතන මං ඉන්නවා. L2 සමානයි සමාන කිරීම ඊට පස්සේ මොකද්ද දාන්නේ 2 සමානයි. හා දැන් මොකද සූත්‍ර මොකුත් ඕනේ නැහැ අපිට. අපි දැන් කටින් කිය කියා හදන්නේ. එළියට ගන්න මොකද්ද? අපි තෝර ගන්න L2. ඔව්. අර සමානයි L2 ඊට පස්සේ සමානයි මේ පද ගාන නෙමෙයි. ආ මේ ඒක අයිති පරතරයේ පහළ සැබෑ සීමාවේ පහළ සැබෑ සීමාව. ඒ කියන්නේ බලන්නකෝ ඒක අයිති කීයටද කොහොමද අයිතිය හොයාගන්නේ පොතෙන්ටද අයිති වෙන්නේ කියලා. එතකොට මේ කිරීම එන් බෙදීම පද ගන්න. එහෙම නේද? ඔව් සර්. හා එතකොට ඒක කොතෙන්ට දෙන්නේ කියුමුලේටිව් එක කියන එක වගුවේ අර F එක උඩට චුට්ටක් පැන්සලකින් පැත්තෙන් එකතු කරගන්න. 13 දාන්න 13යි 16යි එකතු කරලා දාන්න 16යි 10යි එකතු කරලා දාන්න 10යි 12යි එකතු කරලා දාන්න. ඉතින් එහාට යන්න ඕනේ නැහැ. හරි. ඊළඟට ලොකු වරහනක් දාගන්න. වරහන ඉරක් ගහලා ඉරෙන් උඩ. මොකක්ද අපි ලියන්නේ? 2 වැඩි කිරීම පද ගාන බෙදීම 4. ඒක අපි අර ඒක හොයාගත්ත එකම නේතනට දාන්නේ. 2 වැඩි කිරීම පද ගාන කියන්නේ උතන කීයද? 80 ගානනේ ඉන්නේ. 88ද කොහෙද? ඒක බෙදීම 4. අඩු කිරීම. කැපිටල් F1 F2. කැපිටල් F කියන්නේ මොකද්ද?
අදාළ පන්ති පාන්තරයට පහළ පන්ති පාන්තරයේ සමුච්චිත සංඛ්‍යාතය එකතු වෙලා එකතු වෙලා ආපු සංඛ්‍යාතය සමුච්චිත සංඛ්‍යාතය ඒක කීයද අපේ හැඳුරුණේ ආවේ අර මං කිව්වේ පැන්සලෙන් වගුවේ චුට්ටක් දාගන්න කියලා F එක ඉස්සරහින් පළවෙනි එක 13යි දෙවෙනි එක 13යි 16යි එකතු කරලා දාන්න ඒන එකට 10ක් එකතු කරන්න ඒන එකට 12ක් එකතු කරන්න එතනින් එහාට යන්න එපා ඒත් ඒක හදුවෙම නෑ සර් නෑ දැන් හදන්න ඕන වහන්සේට කියන්න 10යි සංඛ්‍යාත තීරුව ගන්නකෝ වගුවේ සංඛ්‍යාත තීරුවේ සමුච්චිත සංඛ්‍යාතේ උඩට එකතු කරන්න බලන්නකෝ සිග්සැක් ක්‍රමයට මතකයිනේ අපේ හාමුදුරුවන්ට 13 ඉස්සරහෙන් දාගන්න ඊළඟට 13 16ට එකතු කරන්නකෝ ඒ රූල් එක ලියා ගන්නකෝ ඊළඟට එන අගේට ඊට ඉහළගේ එකතු කරලා එතන ලියා ගන්නකෝ සිග්සැක් විදිහට යන්නකෝ प्रैक्टिस लकुर है මාධ්‍යන්නේ කොච්චරක් අපගමනේ වෙලා තියෙනවද එහෙනම් ටීචර්ලාගෙන් මට අද ගන්න ඕන මේක වෙන්න හේතුව මොකද්ද කියන එක ඔයාලා විභාගයට આવොත් කොහොමද ලියන්නේ මේකට අපේ අර නන්දහාමුදුරෝ හරි කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇහුවානේ මේකට ෆෝමැට් එකක් හදලා දෙන්න කියලා ඒ ෆෝමැට් එක තමයි අද අපි හදන්නේ ජනක සර් ඔව් ටීචර් සර් එතකොට අර කැපිටල් A දාලා හදන ඒ සූත්‍රෙ මොකේද හොයන්නේ එකත් මාධ්‍යන්නේ හොයන එකද කැපිටල් ඒ දාන්නේ ලියෙන්. ඒකත් මධ්‍යන්‍ය හොයන්නේ. ඒක මධ්‍යන්‍ය හොයන්නේ මොන ක්‍රමයකටද? දැන් මධ්‍යන්‍ය හොයන ක්‍රම කීපයක් අපි කතා කරානේ. හරි සර් අපි දැන් ඔය හොයන්නේ කොඩ නගන දුන්න ෆෝමැට් එකටනේ. ඔව්. හරි. කැපිටල් ඒ ලියෙන් දාලා හදන්නේ මොකද්ද? මේ මේක අපි නිකන් හොරට හදාගත්ත සූත්‍රයක්. කැපිටල් ඒ දාලා හදන ක්‍රමෙත් මේක හැදුවේ හැකි. සර් අපි එකක් මෙහෙම හදමුද? ඒ කියන්නේ මුල සිටම හදාගෙන යන්න මේ 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 ප්‍රස්තාරය ඉඳලම ඒව තියෙනවා දැන් ගණන් වලට කරනවා අපි පේපර් වල ගණන් වලට එහෙම නැහැ නමුත් අපි එහෙම තමයි පටන් ගන්න. ඔව්. එහෙම කරනකොට හරියයි සර්. අදෝටම යනවා. ඔව්. එහෙම කරනකොට හරියයි මේ මේ මේක මේ මැද්දෙන් ආවට හරියන්නේ නැහැ සර්. මට ඒක හරියට සෙට් වුනේ නැහැ. මේ දාන්නට අරන එකේ ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. ගොඩක් දෙනෙකුට අරනවා. කෞසි මිස්ටර් කරනවා. ඔව් සර් ඒක තමයි. संबंध मैं සර් අපිටත් වැක්සින් එක ගහන්න ගිහින්ද ඊයේ පෙරේදායි සම්බන්ධ වෙන්න බැරුව ගියා. ඕකේ ඕකේ ප්‍රශ්නයක් එනවා ටීචර් ඕක දෙනවාමයි. ඕකේ ගොඩක් දුරට එන්නේ අර තිමිර මල්ලි ආස්සා කියපු ක්‍රමයට නෙමෙයි. ඒ කියන්නේ බිංදුව දාලා දෙපැත්තට මේ අංකු ගානක් හදාගෙනම ඒ සර් මේ පේපර් එකේ අර මම දාපු එකේ අර සූත්‍ර ටික දැම්මේ සූත්‍ර දෙකම දීලා තියෙනවා. අපි ඉතින් කැමති දෙකම දීලානේ. සූත්‍ර දෙකම දීලානේ. ආ රයිට්. ඔව් අර මම එක්සෙල් ඩිස්ප්ලේ කරේ. ආ පේපර් හරි හරි. නම් මල්ලි හරි ඈ. එහෙනම් හරි. එහෙනම් හරි. සූත්‍ර දෙකෙන් කැමති එකකින් හැදුවේ හැගේ. රයිට්. එතකොට ඔයාලට මේ ක්‍රමයේද ඍණ එන ක්‍රමයේද එහෙම නැත්නම් අර අර ලොකු ගණන් ආවට කමක් නැත්නම් ඒ ක්‍රමයට යන්න. fx වර්ග බෙදීමෙන් සමානයි summation of x x fx බෙදීමෙන් වල වර්ගය. ඒකේ වර්ගමූලය. එතකොට ඒක ඒකද ඒක හොඳයි. මොකද තින්ද මල්ලි කරන්නේ මේ ක්‍රමයට ප්‍රැක්ටිස් කරමුද ගාන මේ ක්‍රමයට හදන්න කියලා ඉන්නේ නෑනේ මේක අර ලොකු සංඛ්‍යාව එනවා නම් දශම ස්ථාන මේ මොනවාද සංඛ්‍යාව එක්ක ඔට්ටු වෙන බැරි හින්දා මේ ක්‍රමය මේක හරි ලේසියි තියෙන මේක නම් ලේසියි ලේසියි අර පුරුදු වෙලා දින්න අරගන්න ඒක තමයි ඍණ ගණන් වලට බයයි මල්ලි එකයි මෙයාලා මේ ඍණ එකතු වෙනකොට ඒක කොහොමත් උත්තරේ ධනෙ ඉන්නේ වැඩි වෙලා එනකොට ධනනි මල්ලි එන්නේ
එතකොට d වර්ගන්න ලේදි හැබැයි මේ අර පුරුදු වෙලා දින්නේ මොකක්ද කරන්නේ අපි ගානක් තව යන්න මල්ලි ඔව් නේ සර් සර් මේ පේපර් වලට මම කොහොමද නෑ අපිට ඊට පස්සේ සහ සම්බන්ධතාවයයි මල්ලි එහෙනම් මම මෙහෙම කරන්නද මේ සහ සම්බන්ධතාවයක් තියෙනවා අර ප්‍රස්තාර ඔව් මේ ඔය ටීචර් කෙනෙක් කියන 2021 තියෙනවා කියලා එහෙමනම් අපිට පේපර් එකක් කවර් වෙන්න නිසා 2021 ප්‍රශ්න කරමු. ඕනනම් මේ සර් එහෙම කරමු. හරි. ඔව් පාඩම ඒ කියන්නේ පාඩම් ටික දැන් ඊට පස්සේ අද දැන් සහසම්බන්ධතාව වෙන කරනවා කිව්වේ. ඔය දැන් සහසම්බන්ධතාව කරලා අද තුට්ට බ්‍රේක් වුණාට කමන්න එහෙනම් මෙයාලා මේ මෙච්චර දුර අරන් ඇවිල්ලා හලන්න බෑනේ ටීචර් අපි ඒ ගානේ යා. 2021 ගාන ඩිස්ප්ලේ කරනවා නම් කවුරු හරි අපිට ලියා ගන්න පුළුවන් එතකොට. පේපර් එක දැන් හොයන්න බෑනේ.